මා ඉතාමත් සතුටු වෙනවාද මැදිරිගිරිය ප්‍රදේශයේ තමුන්නාන්සලාගේ අපේ ප්‍රදේශයක් විදිහට මේ ප්‍රදේශය තුල තිබෙන සංවර්ධනයේ දීර්ඝකාලීන අඩුපාඩුවක් ඒ වගේම සෞඛ්‍ය ශාස්ත්‍රයේ වශයෙන් ගත් විට ප්‍රබල අභියෝගයක් පැවති පවතින වකුගඩු රෝගය මුළු මහත් ජනතාව විලා ගන්නා කාල පරිච්ඡේදයක එයින් ජනතාව මුදවා ගැනීම සඳහා ඒ වගේම දෛනික ජීවිතය තුළ ජනතාවට අවශ්‍ය පානීය ජලය ලබා දීම සඳහා අද මේ ව්‍යාපෘතිය අපි ආරම්භ කළේ විවෘත කළේ මේ ව්‍යාපෘතියට අපි මුල් ගල තිබ්බේ මීට වසර 8කට පෙර මේ ව්‍යාපෘතියේ පළවෙනි සහ දෙවෙනි අදියර රුපියල් කෝටි 300කට වැඩි වෙනවා. නමුත් මුල් වසර ගණනාව තුල අපි කොතෙක් ඉල්ලුම් කළත් ඒවකට පැවති රජයෙන් අපේම වාර්ෂිකව මේ ව්‍යාපෘතිය වැඩ අවසන් කරන්න අවශ්‍ය මුදල් ලැබුණේ නැහැ. අවුරුද්දකට මිලියන් 25ක් 50ක් 60ක් 100ක් ඔය වගේ මුදලක් තමයි ලැබුණේ. ඒත් අපි කතා කරලා මේ තිබෙන අවශ්‍යතාවය වකුගඩු රෝගීන් ගැන කියලා මේ පිරිසිදු පානීය ජල ප්‍රශ්නය පිළිබඳව ප්‍රබල ප්‍රශ්නය කියපුවාම තමයි මේ සුළු මුදලත් ඒ කාලේ ලැබුණේ. ඒ නිසා දීර්ඝ කාලයක් මේ ව්‍යාපෘතියේ කටයුතු નિયમિત කලට වේලාවට කරන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඉලක්ක සහගතව අවුරුදු 8ක් ගත වුණා. නමුත් අපි නව රජයේ විදියට පසුගිය වර්ෂයේ මේ සඳහා අවශ්‍ය අඩුපාඩුවට තිබුණු සියලු මුදල් ලබා දීලා ඒ වගේ මේ වර්ෂයට අවශ්‍ය මුදල් ලබා දීලා මේ පානීය ජල ව්‍යාප්තියේ කටයුතු අවසන් කරලා අද අපිට පුළුවන්කම ලැබුණා මෙය පවුල් 15000කගේ පානීය ජල ප්‍රශ්නේ විසඳන යෝද ජල ව්‍යාප්තියක් විදිහට අද විවෘත කරන්න ලැබුණා. ඒ ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා. මැදිරිගිරිය ප්‍රදේශයේ විදියට ගත් විට මේ ජනතාවගේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නවලදී දුක් ගැන විලිවිලදී දෛනික ජීවිතයේ තිබෙන ප්‍රබල ගැටලු වලදී තම ජීවන වෘත්තිය කරගෙන යාම සඳහා කෘෂි ජලය පිළිබඳව ප්‍රශ්නය වාරි ජලය වරින් වර ඇතිවන ජල හිගය මේ පිළිබඳව තමුන්නාන්සලාට හොඳ අත්දැකීමක් තිබෙනවා අපට හොඳ අවබෝධයක් තිබෙනවා. ඒ නිසා එක් පැත්තකින් කෘෂිකාර්මයේ කටයුතු සඳහා වරින් වර ඇතිවන ජල හිගයත් ඒ වගේම දීර්ඝකාලීනව පානීය ජල ප්‍රශ්නයත් මේ ප්‍රදේශයේ ජනතාව මුහුණ දුන් ප්‍රබල ආර්ථික සහ සෞඛ්‍ය ප්‍රශ්න විදියට තමුන්නාන්සලා අපි කවුරුත් හඳුනාගෙන තිබෙන ප්‍රශ්න. වකුගඩු රෝගීන්ට අවශ්‍ය පානීය ජලය දෙන ව්‍යාපෘතියට අවශ්‍ය සල්ලි ටික ලැබුණේ නැහැ. ගොවිතැනට අවශ්‍ය වතුර ටික දෙන මොර්ගහ කන්දට අවශ්‍ය මුදල් ටික ලැබුණේ නැහැ. මේ විදිහට තමයි මේ ප්‍රදේශවල ජනතාවට ඒ කාලේ හිටපු නායකයෝ සැලකුවේ. මම ඒක කනගාටුවෙන් වුණත් කියන්නට ඕනේ. නමුත් අද අපි අලුත් ආණ්ඩුවක් විදිහට ඒ අඩුපාඩු සම්පූර්ණ කරගෙන යන අවස්ථාවක් ප්‍රදේශයේ සංවර්ධනයේට. බිසෝපුර නව ගෝ ජනපද ව්‍යාපාරයේ අපි පළවෙනි අදියර ගිය මාසේ පටන් ගත්තේ අලුත් පවුල් පදිංචි කරලා දෙවන අදියර සම්පූර්ණ වෙනකොට අලුත් පවුල් 12000ක් පමණ පදිංචි කිරීමේ ඒ යෝධ නව ගොවි ජනපද ව්‍යාපාරය බිසෝපුර ප්‍රදේශයත් එක්ක මේ ප්‍රදේශයේ බිහි වෙනවා. ඒ නිසා සංවර්ධනයේ තුල පුළුල් පරිවර්තනයක් වෙනසක් රටේ අනික් ප්‍රදේශ වගේම මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ප්‍රදේශයේ තමුන්නාසල වෙනින් ඉටු කරනවායි කියන එක අපි පැහැදිලිව ප්‍රකාශ කරන්නට ඕනේ. ඒ වගේම ගිය අවුරුද්දේ අපි පටන් ගත්ත පිබිදෙමු පොළොන්නරුව කියන නව දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘති යටතේ අපි ගිය අවුරුද්දෙත් මේ ප්‍රදේශයේ සෞඛ්‍ය සහ අධ්‍යාපන ශාස්ත්‍රයේ පහසුකම් රාශියක් සඳහා පාසල්වලට රෝහලට විශාල මුදල් රාශියක් ලබා දුන්නා. මේ අවුරුද්දෙත් මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ විතරක් පාසල් 13ක අලුත් ගොඩනැගිලිවලට මම සල්ලි වෙන් කරලා මේ වන විට ඒ කටයුතු ඉදිකිරීම කටයුතු කරගෙන යනවා. අපි මේ පානීය ජල ව්‍යාපෘතියේ කටයුතු දැන් සුබ මොහොතින් ආරම්භ කරලා එන ගමන් මමත් ඇමෙතුමාලත් බැස්සා විහාරගම විද්‍යාලයට ගිහිල්ලා පාසලේ දරුවන්ව හම්බ වුණා. 1992 මම විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදියට ඉන්න කාලේ තමයි විහාරගම පාසල අලුතෙන්ම පටන් ගත්තේ. ඒ ගමේ පාසලක් තිබුණේ නැහැ.
නමුත් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදියට මට ඉදා පුළුවන්කම ලැබුණා විහාරගම ගමට අලුත් පාසලක් ලබා දෙන්න ඒ කාලෙත්. ඒ නිසා පසුගිය දශක 3කට ආසන්න කාලය මැදිරිගිරිය ප්‍රදේශයේ තුල සංවර්ධනයේ බොහෝ කාර්යයන් අපි කරගෙන ආවා. අද නව රජයේ විදියට මූලික වශයෙන්ම අනික් ප්‍රධාන කළ යුතු සංවර්ධන කාර්යයන් සඳහා ප්‍රමුඛත්වය දෙනවා. අපේ ගොවි ජනතාවගේ ආර්ථිකය දියුණු කිරීම සඳහා මූලික වශයෙන්ම ඇලවේලි සකස් කරන්න, වැව් වමුණු සකස් කරන්න මේ වසරේ සිට අපි විශාල මුදලක් වෙන් කළා තියෙනවා. සිඩ්නි ජයරත්න මන්ත්‍රීතුමා පැහැදිලි කළා කවුඩුල්ල ජලාශයේ වාංගල දොරටු විවෘත කිරීම සමග මැදිරිගිරිය නගරය සෑම වර්ෂයකම විශේෂයෙන්ම මාස් කන්නේ ඇතිවන ජල ගැල්මක් එක්ක යට වෙන තත්වය. මේ සම්බන්ධයෙන් මම ඉංජිනේරු මහත්වරුන්ට මීට මාස ගානකට පෙර උපදෙස් දුන්නා. මෙය වැළැක්වීම සම්බන්ධයෙන් අදාළ ව්‍යාපෘති යෝජනා වහාම සකස් කරලා ඉදිරිපත් කරන්න. ඉන්පසුව ඒ කටයුතු සඳහා අපි මුදල් වෙන් කිරීම ඉටු කරලා දෙනවයි කියන එක. ඒ නිසා මේ සියලු අංශ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරලා ප්‍රමුඛත්වයක් දීලා කටයුතු කරගෙන යන්නේ. දැන් මැදිරිගිරිය රෝහලට පමණක් මිලියන් 62ක් දීලා තියෙනවා අපි ගොඩනැගිලි සඳහා. ඒ වගේම වරින් වර ඒ රෝහල අංග සම්පූර්ණ කිරීමේ කටයුතු කරනවා. මම දැන් මෙතෙන්ට ඇවිල්ලත් ගිලන් රථයක් ලබා දුන්නා. අලුත් ගිලන් රථයක් මැදිරිගිරිය රෝහලට ඒ විදිහට සෞඛ්‍ය සහ අධ්‍යාපන ශේෂ්‍රේ ඒ පහසුකම් වැඩි කරලා අපේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් වගේම ජනතාවට නිරෝගීමත් ජනතාවක් විදිහට ජීවත් වන්නට සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි කරන්නට අපි රජයේක වගකීම ඉතාම පැහැදිලිව ඉෂ්ට කරනවා කියන එක කියන්නට ඕනේ. ඒ වගේම මේ ප්‍රදේශයේ වශයෙන් පමණක් නෙවෙයි අපි රට වශයෙන් ගත් විට රටේ ආර්ථිකය ගොඩනැගීම සම්බන්ධයෙන් නව රජයේ රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ අද කුමන ආකාරයේ විවේචන තිබුණත් අපි අවශ්‍ය මූලික කටයුතු සකස් කරලා මේ රටේ සංවර්ධනයට ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සම්බන්ධයෙන් ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. නව රජයක් විදිහට වැඩ කටයුතු ආරම්භ කරන විට අවුරුදු 20කට වඩා මේ රටේ තිබුණු ආණ්ඩුවක් වෙනස් වෙලා එක දිගට ආපු ඊට වඩා වෙනස් ආණ්ඩුවක් ආපුවාම අලුත් වැඩපිළිවෙලකදී ඒ වැඩපිළිවෙල ආරම්භ කිරීම තුළ ඒ නව ප්‍රවේශයක් ගැනීම තුළ යම් යම් අපහසුතාවයන් නැති වෙන මුල් ආරම්භය. ඒක සාමාන්‍ය දෙයක්. ඕනෑම කටයුත්තක් අලුතෙන් පටන් ගන්න විට ඇති වෙන ගැටලු, ප්‍රශ්න, අභියෝග සාමාන්‍ය තත්ත්වයක්. අපි ඒක දන්නවා. පොදුවේ ගත්තත් පෞද්ගලිකව ගත්තත් ඒ තත්ත්වය ලෝක ස්වභාවයක් ඒක. අපි අලුත් ආණ්ඩුවක් විදියට වැඩ පටන් අරගෙන රටට අවශ්‍ය මූලික වෙනස්කම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කරලා ජනතාවට අවශ්‍ය නිදහස, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදයේ තහවුරු කළා. අද රටේ ජනතාවගේ ආර්ථිකය ගොඩනැගීමේ ප්‍රමුඛත්වයයි ආණ්ඩුවක් විදියට දීලා තිබෙන්නේ. අපිට අද ලෝකයේ රටවල් අවශ්‍ය පරිදි උදව් කරනවා කිසිම අඩුපාඩුවක් නැතුව. රජයට විරුද්ධව විවේචනය කරන අය නොඑක අය ඉන්නවා. ඒක මේ රටේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් විදියට ඕනෑම කෙනෙකුට විවේචනය කරන්න පුළුවන්, තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒක ජනතාවගේ අයිතිය සහ නිදහස. අපි ඒවත් තහවුරු කරලා තිබෙනවා. ඒ මොන විවේචන චෝදනා රජයට එල්ල කළත් අපිට මේ රට ලෝකේ උතුම් රටක් කරන්න, සමෘද්ධිමත් රටක් කරන්න, මේ රටට අවශ්‍ය වෙනස්කම් සහ පරිවර්තනයන් කරන්න, නව තාක්ෂණ ලෝකයට අපේ දරුවන් රැගෙන යන්න, මේ තිබෙන තරගකාරී සමාජය තුළ අපේ දරුවෝ ජයග්‍රහණය කරන්න, රට තුළ පමණක් නෙවෙයි ලෝකයේ ජයග්‍රහණය කරන්න මේ ගම්මානවල ජීවත් වෙන අපේ ගොවි ජනතාව ප්‍රමුඛ මේ රටේ මුළු මහත් වැඩ කරන පන්තියේ ජනතාව ඇතුළු සියලු ජනතාවගේ ඒ දරුවන් වෙනුවෙන් හොඳ රටක් ගොඩනැගීමයි අපි කරන්නේ. ඒ නිසා අපිට සංවර්ධන කාර්යයන් තුළ මූලික කරන සැලසුම් සමග මේ වසරේ බොහෝ සංවර්ධන කටයුතු මේ රටේ ජනතාවගේ ඇස් දෙකින් බලන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම මාර්ග ඉදිකිරීම් ශේෂ්‍රේ, ඒ වගේම මේ වසර තුළ අපි මුළු රටේම විදුලි අවශ්‍යතා සම්පූර්ණයෙන්ම අංග සම්පූර්ණ කරනවා. 100%ක් අපි සම්පූර්ණ කරනවා රටේ විදුලි අවශ්‍යතාවය. ඒ සඳහා අපිට උදව් උපකාර ලැබිලා තිබෙනවා. ඒ සඳහා ජාත්‍යන්තර වශයෙන් සහයෝගය ලබා දෙනවා. ඒ නිසා අපිට මේ තත්ත්වයන් සැලකිල්ලට අරගෙන අපේ රට ගොඩනැගීමේ කාර්යයේදී ජාත්‍යන්තර වශයෙන් ලැබෙන සහයෝගයන් වල ඒ තිබෙන පහසුකම් මත මේ රට ඉදිරියට ගෙන යාමේ හැකියාව තිබෙනවා. ලබන මාසයේ මම සහභාගී වෙනවා
ජපානයේ අගමැතිතුමාගේ ආරාධනයක් අනුව ලෝකේ බලවත් රාජ්‍යයන් හතක පවත්වන සමුළුව G7 කියන සමුළුව පළවෙනි වතාවට තමයි ලංකාවේ රාජ්‍ය නායකයාට මේ G7 කියන ලෝක ආර්ථික සමුළුවට සහභාගී වෙන්න ආරාධනා කරලා තිබෙන්නේ. ලෝකේ ප්‍රබල බලවත් රටවල් වලටත් ආරාධනා කරලා නැහැ. නමුත් අපිට ඒ ආරාධනාව කරලා තිබෙන්නේ මේ රටේ අවශ්‍ය වෙනස්කම් කරමින් නව රජයක් විදිහට රටේ පොදු මහජනතාව වෙනුවෙන් අවශ්‍ය පරිවර්තනයන් කරන රටක් විදිහට. මට ගිය සතියේ ආරාධනාවක් ලැබුණා ඉරාන රජෙන්. ඉරාන රජයේ ජනාධිපතිතුමාගෙන් ඉරානයට එන්න. අද ඉරානයේ ඉතාමත්ම ඉහළ සංවර්ධනයක තිබෙනවා. බටහිර රටවල් සම්බාධක පනවලා තිබුණා නොයෙකුත් හේතු මත ඒ සම්බාධක ඉවත් කෙරුවා. ඊට පස්සේ අද ඉරානය ඉතාමත්ම ශක්තිමත්ව ගොඩනැගෙනවා. මීට මාස දෙකකට කලින් යුරෝපයේ සංචාරය කළ ඒ රටවල් වල ආරාධනෙන් මගේ උමනාවට ගිහිල්ලා නෙවෙයි ජර්මනි ඔස්ට්‍රියා වගේ රටවල් ඒ ගමනෙන් පසු ආද ආයෝජකයින් ව්‍යාපාරිකයින් මේ රටේ සංවර්ධනයේ නොයෙකුත් මහා යෝධ සංවර්ධන ව්‍යාපෘති කරන්න විශාල වශයෙන් පැමිණෙනවා. ලබන මාසයේ පැමිණෙනවා ජර්මනියේ ආර්ථික සංවර්ධන ඇමතිවරයා ආයෝජකයින් විශාල ව්‍යාපාරිකයින් විශාල පිරිසක් එක්ක මේ රටේ පුළුල් ආයෝජන සඳහා. අපිට ජපානය වගේ රටක් ගත්තාම අපේ රටේ සංවර්ධනයට විශාල වශයෙන් උදව් දුන්න රටක්. අද මම කලින් කියපුවා G7 සමුළුවට අපිට ආරාධනා කරලා තිබෙන්නේ අපේ රට දියුණු කරන්න තව තවත් අපිට වැඩි වැඩියෙන් ආධාර අනුබල අවශ්‍ය අනුග්‍රහය ලබා දීම සඳහායි. අලුත් ආණ්ඩුවක් විදිහට මේ උදව් අරගෙන අපි වැඩ පටන් ගැනීමේ ආරම්භය විතරයි මේ. ඉදිරි කාල සීමා වෙන විට රජය විසින් කරන මේ රටේ සංවර්ධනයේ පුළුල් පරිවර්තනයන් සමග ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරලා සමෘද්ධිමත් ආර්ථිකයක් ඇති කරලා මේ රටේ දූෂණයෙන් වංචාවෙන් හොරකමෙන් තක්කඩිකමෙන් තොර යහපත් පාලනයක් සඳහායි මේ රට අපි ගෙනියන්නේ. අප විසින් 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා පරාජය කරන ලද ඇතැම් බලවේග නොයෙකුත් වෙස් මුහුණු බැඳගෙන එන්න පටන් අරන් තිබෙනවා ජනතාව නොමග අරින්න. නමුත් ඒ පාලන කාලයන් තුල අපි ඒ ආණ්ඩුව තුල වැඩ කරමින් අපි මුහුණ දුන්නු ප්‍රශ්න මම මීට පෙර මේ රටේ ජනතාවට පැහැදිලි කරලා තියෙනවා. ඉදිරියටත් මම ඒවා පැහැදිලි කරනවා. බලකාමයේ බල ලෝභීත්වය, ඒ වගේම පෞල්වාදය, දූෂණය, වංචාව, හොරකම, තක්කඩිකම මේවත් එක්ක තමයි මේ පාලනය මේ රටේ තිබුණේ. අද එවැනි තත්ත්වයක් මේ රටේ නැහැ. අද පෞල්වාදයක් සමග පෞල් පාලනයක් මේ රටේ නැහැ. දූෂණය, වංචාවට, හොරකමට, නාස්තියට කිසිසේත් මීර දෙන්නේ නැහැ. එවැනි දේවල් දැනගත්තොත් අපි තරාතරන් නොබලා, පුජ්‍යලයෝ නොබලා, පක්ෂය කුමක්ද නොබලා ඒ ඕනෑම කෙනෙක් වෙනුවෙන් දෙන්න තියෙන නීතිමය ක්‍රියාමාර්ගන දඬුවම් පැමිණවීමට රජයක් විදිහට කටයුතු කරනවා කියන එක බොහොම පැහැදිලිව ප්‍රකාශ කරන්නට ඕනේ. ජනතාවගේ පොදු දේපළ සම්පත්, රාජ්‍ය දේපළ, රාජ්‍ය වත්කම් මේවා අනිසිදියට පරිහරණය කරන්න, අවභාවිතය කරන්න කිසිසේත්ම අපි ඉඩ දෙන්නේ නැහැ. ඒ කටයුතු වලට කවුරු හරි සම්බන්ධ නම් ඒ පැමිණිල් ලැබුණු වහාම ඒවා දැනගත්තොත් ඕනෑම කෙනෙක් වෙනුවෙන් ඊට විරුද්ධව ක්‍රියා කරන බව මම බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. අපි මේ රට බාරගත්තේ රටේ ජනතාව 62,50,000කට වැඩිය මට ඡන්දේ පාවිච්චි කරුවේ මං ගැන විශ්වාසයකින්. ඒ විශ්වාසය මම ආරක්ෂා කරනවා. මේ මැදිරිගිරිය ජනතාව, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව කිසිදු මැතිවරණයකදී ලබා නොදුන්න, කිසිම දේශපාලන පක්ෂයකට අපේක්ෂකයෙකුට ලබා නොදුන්න අති විශාල වැඩි ඡන්ද ප්‍රමාණයක් 2015 ජනවාරි 8 වෙනිදා මගේ ජයග්‍රහණයට තමුන්නාන්සලා ලබා දුන්නා. ඒ ගැන මම තමුන්නාන්සලාට ස්තුතිවන්ත වෙනවා. ඒ ලබා දුන්නු ජයග්‍රහණේ තමුන්නාන්සලා වගකීමක් පැවරුවා. ඒ වගකීම හොඳ රටක් හදන්න, තමුන්නාන්සලාගේ අනාගතය සඳහා දරුවන්ට මේ රටේ යහපත් ජීවත් වීමේ හොඳ ආර්ථිකයක් ඇති කරන්න, දූෂණය, වංචාව, හොරකම, නාස්තිය සහ තක්කඩිකම අයින් කළා යහපත් ගුණ යහපත් මිනිසුන් රට පාලනය කිරීම දැකීමයි තමුන්නාන්සලාට අවශ්‍ය වෙන්නේ. ඒ සඳහා අපි ගත හැකි ගත යුතු සෑම පියවරක්ම ගන්නවා. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මැයි 1 වෙනිදාන් පස්සේ මේ රටේ නව දේශපාලන වැඩපිළිවෙළක් තුළ මම අලුත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. අලුත් තීන්දු තීරණ රාශියක් මම මැයි 1 වෙනිදාන් පස්සේ ගැනීමට මම තීරණය කරලා තිබෙනවා. ඒ රටේ සහ ජනතාවගේ යහපත සඳහායි, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස සඳහායි, මේ රටේ දූෂණයෙන් වංචාවෙන් තොරව මේ රට ඉදිරියට ගෙන යාම සඳහායි, රට විශේෂයෙන්ම විනාශ කරපු, තක්කඩිකම් කරපු මේ රටේ ජනතාවගේ ධනය, වත්කම්,
අනිසිදියර පරිහරණය කරව මිනිස්සුන්ට අවභාවිතා කරව මිනිස්සුන්ට මේ රටේ නැවත බලයට එන්න අපි ඉඩක් තියන්නේ නැහැ කියන එක බොහොම පැහැදිලිව තමුන්නාන්සලට ප්‍රකාශ කරන්නට ඕනේ. ඒ නිසා අපි කාගේ බලාපොරොත්තුව හොඳ රටක් හොඳ පාලනයක් මේ වගකීම අපි තමුන්නාන්සල වෙනින් ඉෂ්ට කරනවා. ඒ නිසා අපි මේ ප්‍රධාන වශයෙන්ම මැදිරිගිරිය ප්‍රදේශයේ වශයෙන් ගත් විට තමුන්නාන්සල සැප පහසු ජීවිතයක් නෙවෙයි ගත කරන්නේ. තමුන්නාන්සල ඉතාම දුෂ්කර ජීවිතයක් ගත කරන්නේ. මහ පොළොවත් එක්ක සටන් කරන තමුන්නාන්සල තමුන්නාන්සලගේ ජීවන වෘත්තිය තුළ ජීවිත කාලයම තුළ තමුන්නාන්සල තමුන්නාන්සලගේ දෙමව්පියෝ ඒ ගත කරන දුෂ්කර ජීවිතය අපි හැම කෙනෙක්ම දන්නවා. ඒ අත්දැකීම මම විඳලා තිබෙනවා. ඒ නිසා තමයි රජයේක වගකීම විදිහට රටේ ආර්ථිකය ගොඩනගන විට කෘෂිකර්මාන්තයට මුල්කන දීම ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කිරීම කියන රාජ්‍ය ප්‍රතිපත්තිය මුල් කරගෙන මේ රට ඉස්සරහට ගෙන යාමට බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අද දවසේ ඔබ සියලු දෙනාම හමුවීම පිළිබඳව මා ඉතාමත්ම සතුටු වෙමි. මැදිරිගිරිය ප්‍රදේශයේ සංවර්ධනය සඳහා තව තවත් අවශ්‍ය මුදල් වෙන් කරලා ඒ සියලු අඩුපාඩු ඉදිරි කාලය තුළ සම්පූර්ණ කරලා ඉතාමත්ම සංවර්ධනය වූ ප්‍රදේශයක් විදිහට ලංකාවේ ඉහළ සංවර්ධනයක් තිබෙන දිස්ත්‍රික්කවල තත්ත්වයට මේ මැදිරිගිරිය ප්‍රදේශය පත් කරන බව ප්‍රකාශ කරමින් පොදුවේ ගත් විට පොරුඩු රටක් විදිහට මුළු රටම ඒ සංවර්ධනයට යටත් කළා. රටේ ભેදයක් නැතුව දිස්ත්‍රික්කවල ભેදයක් නැතුව වෙන් කිරීමක් නැතුව තෝරා බේරා ගැනීමක් නැතුව සමබර සංවර්ධනයකින් පළාත් 9 දිස්ත්‍රික් 25 එකම සංවර්ධන තලයකට ගෙන ඒමට ආණ්ඩුවේ ප්‍රතිපත්තිය සහ සැලසුම් තුලා අපි කටයුතු කරන බව ප්‍රකාශ කරන්න ඕනේ.